උසස්ම රසයෙන් පිරි පියුරල් නන් ෆැට් කිරිපිටි හඳුනා දීමේ මිල රුපියල් දහසක් පමණයි. විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. දීර්ඝ කාලයක් පුරා මාතලේ දිස්ත්‍රික්කයේ තුල නොවිසඳුණු ගැටලු රැසකට විසඳුම් ලබා දීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළා. මේ දඹුල ආර්ථික මධ්‍යස්ථානයේ යාබදව ශීතාගාරයක් ඉදිරි කරලා තියෙනවා. මේ සඳහා දැනට මිලියන 384ක් වැය කරලා තියෙනවා. එම ඉදිකිරීම අවසන් කරලා නැහැ මේ වෙද්දි. ඉන්දියානු ආධාර යටතේ ලැබුණු රුපියල් මිලියන 343ක් මේ සඳහා වැය කරලා තියෙනවා. එම ශීතාගාරයේ ඉතිරි වැඩ කටයුතු අවසන් කරන්නත් ඒ ආශ්‍රිතව පැන නැගිලා තියෙන ගැටළු වලට විසඳුමක් ලබා දෙන්නත් කියලා තමයි ඉල්ලා සිටින්නේ. අගමැති ඇතුළු කාලේ මම මේ මුදල් ලබලා දුන්නේ. ඒක ආරම්භ කරන්න දුන්නේ හර්ෂ අඩි සිල්වා ඒ කාලෙත් බැමුතුම හැටියට. හර්ෂයක කතා කරලා යට වර්තාවක් ඉල්ලගන්න එයා දන්නා. මම හිතන්නේ මේ කම්බෑදීමක් තියෙන නිසා මේක අපි මුදල් අමාත්‍යාංශයට අරගෙන මේකට විසඳුමක් හොයලා දෙන්න. දඹුල රෝහල දියුණුවේ යුතුයි. එතන තියෙන ඉඩ ප්‍රමාණය ගැන ගරු ජනාධිපතිතුමනි ප්‍රශ්නයක් තියෙනවා. මෙතුමාලා කියන්නේ මේක දියුණු කරන්න ඕනේ කියලා. ටුවරිස්ට්ලාට ඒ ඕන සම්පූර්ණ සේවාවන් මෙතන තියෙනවද? දැන් සමහර යන්ත්‍රෙම නැහැ කියලා කියවම නෑ සර්. ICU බෙඩ්ස් තුනක් තියෙනවා. CT ස්කෑනර් එකක් ඉතාම අවශ්‍යයි. අපි ඔක්කොම එකතු වෙලා මේක කරමු. අඩු ගානේ තට්ටු තුනේ නැත්තම් හතරේ ගොඩනැගිලි කීපයක් දාලා ඉතින් ඒ අනුව සැලැස්මක් හදලා දෙන්නේ. හෙට්ටිපොල් නගරයේ දැනට 200කට පමණ වැඩි පිරිසකට දශක ගණනාවක් තිස්සේ මෙම ඉඩම් භුක්ති විඳිනවා. අපිට මේක ජනතාවට දෙන්න පුළුවන් නම් ඒක වටිනවා ගරු ජනාධිපති. මං ඉන්නේ කොහොමත් අලුත් නීතියක් ගේන්න මේ පළාත්වල නගරවල ඉඩම් රජයටයි ඉඩන්නේ බදු දීලා තියෙන්නේ. ඒක දීර්ඝ කාලිනම අවුරුදු 30ක් 40ක් 50ක් දෙන්න කියලා. නීතියක් ගේන්න ඉන්නේ සමාජයේ නීති යටතේ හරි අපිට දෙන්න පුළුවන් නැත්නම් වෙන ක්‍රමයක් බලමු. අපි දැන් ආපහු කෘෂිකර්ම අපනයනයේ අංශයකට පත් කරන්න උවමනයි. අපි තීරණය කළා තියෙනවා කොකෝ වගාව මාතලෙත් මහනුවරත් කුරුණෑගල ප්‍රදේශවලත් ආරම්භ කරන්න. අපි දැන් වෙනම අංශයක් හදනවා කුරුඳු වගාවට. මේ සියල්ලම අපනයන භෝග කරන්න තියෙනවා. මේ රජයේ සංස්ථාවලට අයිති ඉඩම් වතු ටික ඇයි බැලුවේ වෙන වෙනම දීර්ඝ කාලිනව බදු දෙන්න. පොල් වතු නම් අපිට සිදුවේ අවුරුදු 60ක් අනෙක් අවුරුදු 40ක් 50ක් දෙන්න. අපි තරුණ ඇයට එමත් ඉඩම් දෙන්නේ නවීන කෘෂිකර්ම ක්‍රමවේදයට යොදවන්න විතරයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.